අද ලංකාව පුරා දුම්රිය වැඩවර්ජන නිසා මගේ ජනතාව අත්වෙලා තියෙන ඉරණම පිළිබඳව ඉතාමත් දුම්රිය ගමන් කරන මගේ විදියට ඉතාමත්ම කනගාටුවට පත් වෙනවා. ඊයේ කිව්වද මධ්‍යම රාත්‍රියේ නම් මේවා කරන්නේ නැහැ කියලා ආණ්ඩුවෙන් කියනවා. අත්‍යවශ්‍ය වගක් කරලා කියලා මේගොල්ලෝ කියනවා නැහැ කියලා ස්ට්‍රයික් කියලා. බලන්න පොඩි මිනිස්සු නසරන වෙන්නේ මේ මිනිස්සුන්ට ඔච්චර පඩි ගෙව්වත් නැතිනේ. සීසන් අරගෙන ටිකට් අරගෙන තැනක අතේ සල්ලි නැතේ ඉන්න කට්ටියට යන්න විදිහක් නැහැ. හැමදාම මොකද්ද මේ රටේ ස්ට්‍රයික්? එක දවසකට වෛද්‍යවරු ස්ට්‍රයික් කරනවා, තව දවසකට දුම්රිය දෙපාර්තමේන්තුව ස්ට්‍රයික් කරනවා, තව දවසකට ගුරුවරු ස්ට්‍රයික් කරනවා. පසුගිය ආණ්ඩුවෙන් මිරිකලා හිරපු ජනතාවට හුස්ම පොදක් ගන්න කියලා තමයි මේ යහපාලන ආණ්ඩුව බලාපොරොත්තු දහසක් දීලා බලයට පත් වුණේ. අද ජනතාවට තේරලා තියෙනවා මේ ආණ්ඩුකරණය ඇතුලේ ජනතාවට කිසිම දෙයක් ලබා දෙන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ කියලා. මේ ආණ්ඩුව පත්ුනේ ජනතාව දහසක් බලාපොරොත්තු දීලා නම් දැන් සූදානම් වෙන්න ඕන මේ ජනතාවට මේ ප්‍රශ්නවලු විසඳුම් දෙන්න. මගේ ජනතාවයි වෘත්ති ක්‍රියාමාර්ග ගන්න ඒ වැඩ කරන ජනතාවයි හප්පල ඉවරලා මේකට විසඳුම් ලබා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. රජයක් නැහැ මේ රටේ. රජයක් තියෙන රටට මෙහෙ වෙන්නේ නැහැ. මේ මාසෙකට හතර පස්සක් කරන ස්ට්‍රයික් එක නිසා අපි බොහොම අපහසුතාවයකට පත් වෙනවා. අපි සීසන් අරන් යන්නේ මුංග මේ කෝච්චි බාරේ තියලා කෝච්චි උඩින් යවන්න ස්ට්‍රයික් කරනවා. මුන්ට ගෙවන පඩි හැරෙන ගහනවා.